Und wir mattinakina, Sitten had de la ලුණදේව ප්‍රකාශනය ඉස්රාගේ පොතිෙන් උපුටා ගත්පාටයකි සවස පූජාව පවත්වන වේලාව පැමිණිවිට මම මාගේ සිහින් නැති භාවේ නැගිට ඉරාගත් මාගේ වස්රේද මාගේ සලුවද ඇතිව දනින් වැටී මාගේ දෙවි සමිධාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතාකොට මාගේ දෙවියන් වහන්ස මම ලජ්ජාවට පත්වයි මාගේ දෙවිවන ඔබ දෙෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි මන්ඩ අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහලින් නැගීගොස් ඇත අපේ පාප ස්වර්ගදක්වා නැගී තිබේ අපේ පියවරුන්ගේ කාලේ පටන් අදදක්වා අප අතිශයින් වරධකාරයන්ව සිට අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජුන් අතටත් කඩුවටත් වහල්කමටත් කොල්ල කෑමටත් විලිලච්චාවටත් පාවා දෙනු ලැබීමෝ. අද අපේ දුක්खිත තත්ත්වය එයයි එහෙත් දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිධාණන් වහන්සේ අපට කරුණාකොට අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරිව සිටින්නත් මේ ශුද්ධස්ථානය සුරැකිව විසීමටත් ඉඩතිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නවජීවිතයක්ට අප වහල්කමේදී අපට තරමක සහනයක් දදී ඇත්තේ මේ අන්දමටය මන්ද අපි වහල්ලුය එහෙත් අපේ වහල්කමේදී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර අපේ දෙවියන් වහන්සේගේ මාලිකාව ගොඩනගීමටත් එහි කැඩුම් බිඳුම් ප්‍රතිශංස්කරණය කිරීමටත් जුදාහිද ජෙරුසලමහිද අපට සුරැකිව විසිීමටත් සිාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක. දේව වචනය මෙසේෑ. ශුදෝ ලූක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාටයකි. එකල උන්වන්සේ ශ්‍රාවකයන් දළොස් දෙනා කැඳවා. සියල් දුෘෂ්ඨාත්මයන් කෙරේෙහි බලයහා ආධිපත්්‍යයද රෝග සුවකිරීමේ වරයද පවරාදී දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත් රෝගින් සුවකරන පිණිසත් ඔවුන් යැවූ සේක තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න සැර ඇටියක් පත් මල්ලක්පත් රොටීවත් මෙල මුදල්වත් කමස දෙකක්වත් නොගන්න ඔබ යම් කිසි නිවසකට පිවිසි කළ එතනින් පිටත්ප යනතුරු එහිම නැවතී සිටින්න ඔබ නොපිලිගන්නා යම් පමණ දෙනෙක් ඇත්ද ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට පිරුද්ධව ශාක්ෂයක් වන පිණිස ඔබේ පාදයට තිබෙන දූවිිලි ගසා දමන්නයි වදාලසේක ඔහු පිටත්ප රටපුරා සුභාස්න දේශනා කරමින්ද රෝගස්ුව කරමින්ද ගමින් ගමට ගියහ ගැලවීමදායක සුභා රංචියනම් මෙසේය. නුසුදුසුකමනු නිසා ලැබුණාවූ සුදුසුකම. ජෙසුපිට අආදරම් තතාත්තේ දුවපුතේ සහුදර සහුදරිය අද සැත්තැබැර් මාසේ විසිද් දෙවන බදාදා ශ්‍රී වචනයානු ස්වමින් වහන්සගේ වචනය බෙදා ගැනීමත්ත එක්ක. අද පළමුුණ දේ ප්‍රකාශනය අට මතක් කරනවා සඳුදාදිනයේ දී ඔබට මතක් කළ යාවේ ස්වාමින් වහන්සේට මාලිගාවක්තැනීමේ සිද්ධිය නැවතවතාවක් ඉදිරියට ගෙනාවෙන්. නමුත් අද පළමුමුණ දේප්‍රකාශනය ප්‍රකාශ කරන මේ ස්වාමන් වහන්සේට නැතැම් යාවේ වාමීන් වහන්සේට මාලිගාවක්සදීමේ සිද්ධියදී උවහන්සගේ වචනය තුළ දේ වචනය තුළ ම හන්සේ මතුරලින් ඔබට දෙදන පණ විඩිය මොකක් දෙ මේ මාලිකාව. ගඩොලින් හැකි හෑම ආකාරයෙන් මලස්සනට නිමවන ලෞකික්කය මාලිකාවක් නැෑ. ඒ මාලිකාව ඔබයි මමයි. ඉදා ඊස්්‍රහල් ජනතාව දෙවන් වහන්සේට දේව මාලිකාවක් තැනවාසේ අද නවගි විසුම්ි ජනතාවක් වන ඔබ මම දෙවයන් වහන්සේ. නොහන්සගේ පුත්‍රයානන් ශුදාාත්මයන් වහන්සේ වැඩවසන මාලිකාාවන්. එනිසා ඒ මාලිකාාව දෙනෙන්දින පිරිසිුඳුවෙන් ගොඩනගන්න ඔබට මටාධන කරනවා. අද විශෂ ෂුදුර ලුක්තුමාගේ සවිශේෂය නොන පරිශේදේ අිට මතක් කරනම. උන් වහන්සේ ශ්‍රාවක්‍යයන් දොළොස්තෙන කැඳ වවාගෙන. දෙවියන් වහන්සගේ රාං්ච්‍යය පතල කිරීම පිණස ඔඕුන් පිටත් කරහරන. දෙවන් වහන්සගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත් රෝගීන් සුව කරන පිණිසත් ඕවුන් යැවෝ සේක. මේ යැවූ අය මොනවට ද සුදුසු. බැලූ බැල්මට කිසි දෙේකට ඕුන් තුසු නෑ. ඕවුන් උගත් නෑ ඔවන් බුද්ධිමත් නෑ ඕවන්ට වත්කමක් නෑ. ඔුන්ට රිාකාරෙන් සමාජය පිළිබඳව දැනුමක් නෑයි කියලා ඔබ මම තර්ක විතර්ක කරන්න පුළුවන් උබට මට හිතන්නට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ හදවත මනස ඇතුලාන්තය තුළ තිබනේ ඒ කිසිම දෙයක් නෙවෙයි. උන් වහන්සේ මේ හැම කෙනෙක්ම පිටත් කර හරන්නේ ඔවුන්ගේ තිබුණාවූ ඒ උද්‍යෝගය විශ්වාසය ඒ නිසයි ඔවුන්ට කියන්නේ යන්න දෙවියන් වහන්සගේ රාච්ච්‍යය ප්‍රකාශ කරන්න රෝගෙන් සුව කරන්න. එසේ නම් ප්‍රේමන්ත සහෝදුර සෞදුරනය අදරදරුදරේනී ඔබව මාව කිසිවකට සුදුසු හැ කියල ඔබ හිතනාාවනම් මමහිතනවනම් උන් වහන්සේ කැඳවනවා ඒ නුසුදුසු කමතුළ සුදුසුකමක් තරන්නට දුබලකමතුළ ප්‍රබලයින් වෙන්නට පෞකාරකම් තුළ ශුද්ධවන්තයෙන් වෙන්නට. එනිසා ඔබ මම අපි නුසුදුසු දුබල පෞකාරමිනිසුන් නම් ඔන් වහන්සේ අද මේ වර්තමානයේ නවගිවිසුම් ජනතාවක් හැටියට කැදවනවා. සුදුස්සන් වෙන්නට. එනිසා හිතනට එපා අහන්නට එපා අපි කුමකට සුදුසුද්ද. ස්වාමයන් වහන්සේ තුළ අපි සියල්ලට සුදුස්සේ මන්ද අපගේ නුසුදුසු කමේදී උන්වහන්සේ අප සුදුසන් වෙන්නට කැඳවනවා. උන්වහන්සේ තෝරාගත්ත අද සුවිශේෂය ප්‍රකාශිකන මේ ශ්‍රාවකයන් දොලොස්තිනාම මේ සඳහා සුදුසුමායනෙවෙයි. නමුත් ක්‍රිසස් වහන්සේ ඒ අයව කැඳවනවා. සුදුසුදේ කරන්නට අද ඔබව මාව අපි හැම කෙරෙක්ම මේ වට පිටාවේ හැල හැප්පිම් හැම දෙයක් එක්කම කැඳවාතිබෙනවා. ්‍රිස්සස් හන්සේ අපට කියන සුදු සුද්දේ කරන්නට. ලෝකයා කියන සුදුසුදෙන් නෙවෙයි අදරමි තා තිදයි පපුතේ සහෝද්‍ර සාහතුරිනිි කතෝොිකයන් කිසිතුුණුවන් හෙටියට ජේසු කියන සුදුසුදේ කරන්නට. අවි තෝරාබේර ගැනමු උන්වහසට කතා කරමින්ට මකක්තව වහන්සේ අපෙන් ඉල්ලනදේ. ඒදේ නොපිරිහලා ඉටු කරන්නට අපේ උත්සාහ කරමු. අදරාම්ිතා තිදේපපුදේ ඒ සඳහා ඔබ මම අපි හැම කෙනෙක්ම. මෙන් වහන්සේ තුළ සුදුසුවාය ඒ සුදුසුකම එශුද වන්තකම අභආරක්‍ෂා කර ගණමෙන් ජේසුව අනෙත් අයට ගැනියමු. ජේසුගේ සෝය තුළ අනෙත් අය සෝපත් කරමු ස්පර්ශ කරමු. ඔබ හැම දෙනාට ජෙසු පෙහිට අයි.